මේක ගරු කතානායකතුමනි මේක බොරුවක් නෙවෙයි මේක මම බොහොම වගකීමෙන් කියනවා හරි රජයේ ඉහළ පෙළේ කණ්ඩායම් නීතිඥවරු ගෙන්නලා කොහොම කොහොමද සිරස අදහස් ඉදිරිපත් කරන එක මර්ධනය කරන්නේ කොහොමද ඒක වහන්නේ කොහොමද අපි ඒක කොහොම හරි ඒ ඇත්ත තොරතුරු රටට යෑම වළක්වන්නේ මොකද්ද මේ විහිළුව දැන් ඔබතුමායි පණිවිඩ මොකද්ද මොකද්ද මේ රටේ ජනතාවට ඒ වගේම ලෝකයාට මේ ආණ්ඩුව දෙන පණිවිඩය දැන් පහුගිය දවස්වල මොකද්ද උනේ මේ ආණ්ඩුවට සිද්ධ වුණා හරි බොහොම ස්තුතියි ආණ්ඩුව විහිින්ම පිටරට ආණ්ඩුව විහිින්ම පිටරට සංවිධාන වලට මේ රටේ ස්වෛරීත්වය යටත් කරා ඇයි නෑ නෑ කරු කතා නැති උනේ මට මේකට අවස්ථාව දෙන්න මොකද මේක බරපතල කාරණාවක් ඉතින් හරි දැන් ඔබතුමා ඒ මොකද ඒ මොකද ඔබතුමා වුණත් හොයලා බලන්න ඔබතුමා මේ රජයේ නීති අංශ වලින් මේ ඇත්ත කතා කරන්නේ ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කරන්න නෑ නෑ මම පැහැදිලිවම මම ඉල්ලීමක් කරන මේ ආණ්ඩුවෙන් මෙහෙම රටට ඇත්ත කතා කරන සිරස මාධ්‍ය ජාලය මර්ධනය කරන්නට එන්න එපා හැබැයි එකක් මතක තියාගන්න ඒ මර්ධනය කරනකොට අර ක්ලේමෝ බෝම්බ ගහනකොට ඒ කාලේ වගේ නෙමෙයි අද මේ රටේ පොදු ජනතාව ලක්ෂ ගණනින් දසලක්ෂ ගණනින් ඉන්නවා ඒ සිරස මාධ්‍ය ජාලා ආරක්ෂා කරන්නට මේ රටේ භාෂණයේ නිදහස මේ රටේ අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස අද දින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1-2 ඉදිරිපත් කරන්න බඳිලා මත දැන් තේරුම් එක හොඳයි නේද ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කරානේ ඔබතුමාට විනාඩි 5යි ඉල්ලුවේ විනාඩි 7ක් තියලා තියෙනවා විනාඩි 7ක් තියලා තුමනේ න්‍යාය පත්‍රය අනුකූලව විනාඩි 7ක් ඔබතුමාට දීලා තියෙනවා හරි පළවෙනි සිරස මර්ධනය කරන්නට සිරසට අත තියන්නට හරි දැන් ඔබතුමායි කිව්වා අපි ඉඩ දෙන්නේ නැහැ ඔබතුමාට විනාඩි 7ක් ආණ්ඩුව දැන් ප්‍රකාශයක් කරන්න ඕන හරි එහෙම සිරස මර්ධනය කරන්නට කටයුතු කරන්න එහෙයි කියලා බොහොම ස්තුතියි ඒ වගේ නෑ බොහොම ස්තුතියි නෑ ඒ ඒ ප්‍රකාශය කරන්න ඕන ඒක එතනින් නතර කරන්න මම වගකීමෙන් කියන්නේ දැන් විනාඩි 7ක් මම වගකීමෙන් අපි අහන්න කැමතියි 9යි දැන් මේ ආණ්ඩුව ආයෙ පාරක් ක්ලේමෝ බෝම්බ ගහන්න හදනවද සිරසට අපේ කාලේ මේ ආණ්ඩුව ආයෙ පාරක් සිරස මර්ධනය කරන්න හදනවද ඔබතුමා කාලයේ ඉල්ලුවේ විනාඩි 5යි විනාඩි 9ක් දීලා තියෙනවා. දැන් ඒක ඇති. බොහොම ස්තුතියි.